इकोमत्तेक कालयक लंकावे तरुण तरुणियन मग देपस ताप बित्तिमत सितुवम एंदोय एम सितुवम तुल रणवीरुवन सिटियह अतीत रजवरुन सिटियह दस महायोधयन सिटियह नमुत कोहेंदो सिट हितुवक्कार तरुण पिरिसक रणवीरुवन हो रजवरुन सितुवम किरीमेन वेलकी अमेरिकानु व्याप्तवादी श्रीलांकिक भूमिय यटत कर गैनीमट वेरधरण सेटी सितुवम कलह नमुत ए सितुवमट वेडी आयुष तिबुने नत बहु दिनागे एस गैटीमट पेर ए सितुवम मका देमीमट कट्युत केरिनी अवसानेदी ए ताप्पे मते अमेरिकानु विरोधे वेनुवट इतिरी उने हिस पसुबिमक पमनाई දැන් ලංකාවේ තරුණ තරුණියෝ බිත්තු සිතුවම් අඳින්නේ නැත. ඇඳපු සිතුවම් අවුවට වේලෙමින් වැස්සට තෙමෙමින් ටික ටික මැකී යන්නේය. බාගෙට ඇඳි සමහර සිතුවම් තවමත් එහෙමමය. ඒවා සම්පූර්ණ වන්නේද නැත. ඒ කාලයේ සිතුවම් ඇඳි කිසිවෙකුද දැන් සොයා ගැනීමට නොහැකි ලෙස අතුරුදන් වී ගොස්ය. හරියට නිකම් ලංකාවේ ඇමරිකානු විරෝධය වගේය. अमेरिकानु व्याप्तवादी गेन बटीर कुमंत्रण गेन तुंसिया हेटपस दवसम नंदेट वो देशपालज्ञीन देंसोवागनीमट नोहेकिलस अतुरुदन विलाय गूगल कोका कोला वेनी अमेरिकानु सन्नाम वर्जने करमुईकी देशपालज्ञीन देन तदनिंदेय मेरटे संपत विकुणं कन्न उंगे कंदउरा मेरटे जनया मत बदुपीट बरु बदुबर पटवन्नंगे कंदउरा बटहिर रतमल पदेट नटन कंदउरा एक्सा गिविसुम अमेरिका में कसं करला ओनम हदिसी तत्वेकदी अमेरिकन हमुदावट मेरट एतुलट बिन्न बहिन्न पार कपल दीपु कंदवुर परगति कंदवुर एनिसा मगे अम्मे ताते रटट मितुरु कंदवुरई हतुरु कंदवुरई अतर सटनक में तियन्ने मे तमाई मितुरु कंदवुर मा पोलवट अद मुलु रटम वेन नेसिवत्त करला कैली कैली होरे कुन्ना උතුකාරයෙකුට වගේ අහුවෙන හැමදේම විකුණනවා මේ මතව අවුරුදු 3ක් පියොත් පෙට්‍රෝල්නේ රටේ ගෑලක් අතිදුර වෙන්නේ නැහැ අමරිකානු රාජ්‍ය ලේකම් මේ අල්ලපනල්ලේ නැහැ ආසියාවේ සංචාරයේ රටවල් හතරක් තෝරගන්නකොට ලංකාවත් ඒකෙන් එකක් වෙන්නේ කොහොමද සෝෆා ගිවිසුම අස්සම් කරගෙන ඇක්සා ගිවිසුම අස්සම් කරගෙන මේ රටේ ගුවන් තොටුපළ වරාය ඕනම වෙලාවක ඇමරිකානු ආරක්ෂක හමුදා වුවමනාවන් වෙනුවෙන් පාවිච්චි කරන්න නෛතික වාතාවරණය හදාගෙන ඒන හමුදා බටයන් ඒන ආරක්ෂක අංශවල අයව ලංකාවේ නීතියට අවනත නැත ඒ අයව පරීක්ෂා කර බැලීම වලට අවනත නැත කියන වගන්ති දාගෙන දැන් ඔබ දන්නවා ඇමරිකානු බාය ඇසෝසියේෂන් එකේ अमेरिकानु नीतिज्ञ संघ में कार्यालय कोलंब विवृत करण नियमित होती बिना मुकोटे द अमेरिकानु नीतिज्ञ संघ में उपकार्यालय कोलंब आरी एक यानी लंका वे नीतिय टा यातात्म वे न अमेरिकानु अन एम ए अन कोटा पे दरिवी अन दूषणे करण कोटा लंका वे पुलिस यहू अत्तनं कोटा रगेरु साविये टे इधरी पात करो अन्य කොළඹතිය යන ඇමරිකානු නීතිඥ සංගමේ කාර්යාලයේ ඉන්න නීතිඥයෝ යනවා උසාවියට දීලා කියනවා මේ පුද්ගලයා ඔබේ රටේ නීතියට යටත් නැහැ මෙන්න කිවිසුම ඒ නිසාම ඔහු අපට බාර දෙනවා අධිකරණයේ අසරණ වෙනවා කිවිසුම බල සම්පන්න වෙනවා අන්න ඒ වැඩේට තමයි ඇමරිකානු නීතිඥ සංගමේ කාර්යාලය කොළඹ අරින්න හදන්නේ මේ රටේ මිනිස්සු මේවා නොදැක මේ සියල්ල අද වෙමින් පවතිනවා ඇමරිකානු නීතිඥ සංගමේ කාර්යාලය කොළඹ අරින්නේ නිකන් නෙවෙයි ඇමරිකානු අමේරි රටේ නීතියට යටත් නැතුව මේ රටේ කරන අපරාධ වලින් බේරගන්න මෙල කිසිම රටක නීතිඥ කාර්යාලයක් උපකාර්යාලයක් කොළඹ නැහැ. ඒ නිසා ඇමරිකානු රාජ්‍ය ලේකම් ආසියාවේ සංචාරය කරනකොට ඔහුට වැදගත් වෙන රටවල් 3-4 ඇතුලේ ලංකාව තියෙන්නේ නිකන් නෙවෙයි. මේක තමයි ඔවුන්ගේ ඊළඟ මිලිටරි තිප්පොළ. ඉන්නේ ඇමරිකානු හමුදා වෙන්නේ නැත්තම් බම්බුවකටද ඇමරිකානු නීතිඥ සංගමේ කාර්යාලයක් කොළඹ අරින්න හදන්නේ. මොනවටද? මේක දෙපැත්තෙන් වැටක් ගහපුවාම මේ රට කොටස් 3කට කැඩෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට කොළඹ ඉඳලා අනුරාධපුරයට යන්න වීසා ගන්න ඕනි තත්ත්වයක් ඇති වෙනවා නම් මේක අපේ භූමියට මොකද්ද අපිට වෙන්නේ? මේක පෙර තිබ්බ බෙදුම්වාදය කියන න්‍යායට සම්බන්ධ කරලා කතා කරන අයට කියන්න අවශ්‍යයි. එහෙමනම් බෙදුම්වාදයේ තුලින් ලංකාව විනාශ කරන්න උත්සාහ කරේ කවුද? මේ MCC සම්පාදනය කරන පිරිසම නෙවෙයිද? උතුරේදී ජීවිතේ පූජා කළේ අත්පා ඇස්කන් දන් දුන්නේ මේ මහ පොළව රැකගත්තේ සුද්දට පාවලා දෙන්න නෙවෙයි ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති වුණාම මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම කුණු කූඩේට විසික් කරනවා කියන පොරොන්දුව අපි ජාතියට ලබා දෙනවා MCC ගිවිසුමේ තුල ව්‍යාපෘති දෙකක් තියෙනවා ප්‍රවාහන ව්‍යාපෘතිය ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය 70%ට වඩා වෙන් වෙන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට 30%කට අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වෙන් වෙන්නේ අපේ ස්ථාවරයේ තමයි ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නැහැ මේ ඇමරිකාවෙන් එන හැම දෙයකටම විරුද්ධ වෙන කුවක කමක්වත් මෝඩ කමක්වත් අපේ නැහැ
පසුගිය රජයේ සමයේ මයික් පොම්පියෝ ලංකාවටදී ඔහු MCC නොහොත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි සභාපතිවරයා බවත් ඔහු ලංකාවට එන්නේ ත්‍රිකුණාමලයේ හඳුනාගත් බිම් කොටස් පරීක්ෂා කිරීමට බවත් එවකට විපක්ෂයේ සිටි සමහර දේශපාලඥයින් පැවසු අයුරු අපට මතකය. මම දැනග විදියට 27 වෙනි දෙනා ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පේ මහත්තයා. එතුම ආසියාවේ රටවල් 4ක සංචාරය කරනවා. සිංගප්පූරුව, ජපානය, ඉන්දියාව සහ ලංකාව. ලංකාවට ඇවිල්ලා ඉන්නේ පැය 3-4යි. ඒ පැය 3-4ෙත් එතුම යනවා ත්‍රිකුණාමලයට. ත්‍රිකුණාමල වරායට. මේක තමයි කෙලහලාලා ඉන්නේ. මේ අන්තවාදයයි ඇමරිකානු න්‍යාය පත්‍රයේ වැඩෙන්නේ එකට. ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදයයි. ඇමරිකානු राज्य මයික් පොම්පියෝ මෙරටට පැමිණෙද්දී ඇමරිකානු හමුදා මෙරට ගුවන් තොටුපළට ගොඩ බසිද්දී ඒ දේශපාලඥයින් කිසිදු හඬක් නගනවා අපට ඇසෙන්නේ නැත. MCC කිවසුම මගින් රට දෙකට කරන බව පවසා උපවාස කළ භික්ෂුන් වහන්සේලාද සිසුන්ට දේශන පැවතු ටියුෂන් ගුරුවරුන්ද දැන් සුවා ගැනීමටද නැතිය. වත්මන් රජය පත් වූවට පසු මෙරට පැවති ඇමරිකානු විරෝධයට සිදු වුණේද අර තාප්පේ ඇඳි සිටුවමට සිදු වූ දෙයයි. දැන් මෙහි ඇමරිකානු විරෝධයක් නැත. ඇත්තේ හිස්පස්සු බිමක් පමණයි.